විසිවෙනි සංශෝධනයේ එවකට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ඒ වගේම කැම්පේන් ෆයිනෑන්ස් බිල් එක මේකට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳව අපි එක සාකච්ඡාවක් නෙවෙයි වැඩමුළු ගන්නාකටත් මෙතුමාගේ ආරාධනාව පිට සහභාගී වුණා. පාර්ලිමේන්තුව තුලදී වැඩි දියුණු කිරීමක් විශේෂයෙන් සිද්ධ වුණේ නැහැ. කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරපු කෙටුම්පත තමයි සහ සංශෝධන පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණේ. පාර්ලිමේන්තුවේ විපක්ෂෙන් සංශෝධන දෙකක් වෙනවා. ඒ සංශෝධන දෙකෙන් එකක් අපිට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. අලුතෙන් ගේන්න එක අපි සංශෝධනයක් විදිහට ඇතුල් කරලා තිබුණේ. විපක්ෂයෙන් ගෙනාපු දෙවනි සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරා. ඒ සංශෝධනය තමයි මේ පළාත් පාලන මැතිවරණයට මේ පනත යොදා නොගත යුතුයි කියන සංශෝධනය. ඒක ප්‍රතික්ෂේප කරලා තමයි අපි මේ කරුණු ඇතුළත් පනත සම්පූර්ණ කරගත්තේ. මේකේ යම් යම් හොඳ කාරණා තියෙනවා වගේම ගොඩක් අඩුපාඩුකම් තියෙනවා තමයි. අපි දන්නවා අපේ රටේ නීති ආවොත් මේ නීති ගොඩක් කරලා ගැටළු තියෙනවා. බොහොම අරගල කරලා දිනාගත්තේ සමහර දේවල් තියෙනවා. අද හිතනවා මොකටද දේවල් අරගල කරේ කියලා. හේතුව ඒ තියෙන ඒවැය තියෙන යම් යම් හිස්තැන් නිසා ඒ හිස්තැන් වලින් රිංගන්න උත්සාහ කරන සිල්ව දෙනා මේ දේශපාලකයන් පොන්නලා උත්තර නෙවෙයි සිල්ව දෙනා මේ රටේ ඒව දකින්නට හිතනවා මේ විදම් නියාමනය කරන එක මේ හිස්තැන් ටික තියාගෙන පිටිරේ ගියොත් එහෙම අනිකුත් දේවල් වගේ මේක වේද කියනවා සිබලා ගෝණියම නොගිච්චත් ජන්තන් ගෝණිය කොහෙද පැත්තට අපි තරගහපු වින්දා අපිට කීප දෙනෙක් කේප කියපු දේවල් තමයි මේක ගැන වැඩක් නැහැ කියන්නේ මේක කැමැත්තෙන් ගිනාව පණතක් නෙවෙයි ඒ නිසා මේකේ අඩුපාඩු තුල අපි කැමැතුණත් අකමැතුණත් අවසානයේ ගමිෂන් සභාවට යම්සි තරගහනවා මේකේ ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩුත් එක්ක කැම්පේන් ෆිනෑන්ස් කියන නීතිය ලෝකෙ කොයි විදිහටද බලපවත් කරන්නේ දකුණු ආසියාව මේකත් කතා කරලා ඔය ඉන්න කාලෙදී 2016 මුල්ලේ ඉඳලා අපේ කමිෂන් මෙම්බර් කෙනෙක් ඉන්දියාවේ ගියා මේ සාකච්ඡාවකට සාකච්ඡා කරමින් පැවතුණා. මේ අතරතුර නිරීක්ෂණ සංවිධානත් කැටුම්පතක් හැදුවා මේක අවශ්‍යයි කියලා. මොකද අපි එක දේශපාලන පක්ෂ එකඟ වෙලා තියෙනවා. ඊට පස්සේ කමිෂන් එක කරපු වැඩි දිනෙක සියඹලා තියා ගෝණිය වජිනාවේ නැහැ කියලා කියන දෙයක් තමයි මේකට කමිෂන් එක සම්බන්ධ වුනේ නැහැ කියන එක. හැබැයි ගෝණිය වජිනලා තිබුණා ඒ කාලේ ඉලෙක්ෂන් කමිෂන් එක සියඹලා නැති වුණා. අපි ගියා අල්ලස් කමිෂන් එක තිබ්බා 2016 දූෂණ වැළැක්වීමේ දිනේදී සාකච්ඡාවක් ලොකු වැඩමුළුවක් මහජන තාජ් සමුද්‍රකේ දොහේ තිබ්බේ තිබ්බ වෙලාවේ පැනල් ඩිස්කෂන් එකක් ගියා පැනලිස්ට් රැහැරියට හිටියේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කථානායක කරු ජයසූරිය මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් සුමන්දිරන් මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රී අමර කුමාර දිසානායක ඒකට විපක්ෂයේ කැඩලා හිටපු පක්ෂවල අය ආණ්ඩු පක්ෂයේ ඔක්කොම රැස්වීමට සහභාගී වුණා. ඒකේ අහම්බෙන් වගේ මොඩරේටර් හැටියට හිටියේ මහින්ද දේශප්‍රිය කියලා කෙනෙක්. ඒකේ ටොපික් එක උනේ දූෂණ වැළැක්වීම සඳහා මැතිවරණ ක්‍රියාන්විතයේදී කළ යුත්තේ කුමක්ද? කවුරුත් දන්නවා මට මයික් එකක් හම්බුනොත් මට ඕන එක තමයි එතන දැනගත කරන්න කියලා. කොහොමරි කතා කරලා අන්තිමේදී ඔක්කොම එකඟ වුණා ඒ ප්‍රමුඛ රටේ හිටපු දේශපාලනක් මැතිවරණ දූෂණ වළක්වන්න නම් කැම්පේන් ෆිනෑන්ස් කියන එකට නීති හදන්න ඕනේ කියලා. ඔන්න ඔය ගෝණිය ඉලෙක්ෂන් කමිෂන් එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා. පරණ කමිෂන් එක. අනිසියෙන් බල අනික් කට්ටිය ගෙනල්ලා තියෙනවා. තැන්කියු. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.